දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න දිවා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය ඥානින්ද පෙරේරා. මෙරට බිම්බෝම් ඉවත් කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාතික පැසසුමට ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ සහය යළි අවධාරණය කෙරේ. මැතිවරණයට අයවැයෙන් වෙන් කළ මුදල් ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමතිකයයි. අපරාධ සහ පාතාල මර්ධන වැඩසටහනේ ප්‍රගතියක්. මෙවසරයේ මුල් මාස 4 දී සංචාරකින් 107%කට අධික පිරිසක් දිවයිනට. චීන ජනපති යුරෝපා රටවල් 3ක සංචාරයක් ආරම්භ කරයි. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් මුදල් ත්‍යාගයක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය මානුෂවාදී බිම්බෝම්බ පිටුදගීමේ අන්තර්ජාතික සමුළුවේදී පැසසුමට ලක්වෙයි. එය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඉකුත් පළවෙනිදා අවසන් විය. ඊට රටවල් 130ක නියෝජිතයෝ එක්ව සිටියහ. එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ක්‍රියාකාරිත්වය පිළිබඳ අන්තර් සම්බන්ධීකරණ කණ්ඩායම සමුළුව සංවිධාන කළේය. බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 3000කට වැඩි ප්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කර තිබේ. ඉදිරි වසර 3 ඇතුළත ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි. එම ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමට තව ඇත්තේ වර්ග කිලෝමීටර් 23ක ප්‍රදේශයක් බව එම සමුළුවට සහභාගි වූ ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සත්‍යානන්දන් මහතා සඳහන් කළේය. ජිනීවා මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ මගපෙන්නීම මත මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. රාජ්‍ය නොවන සංවිධාන කීපයක් හා එක්ව යුද හමුදාව එය ක්‍රියාවට නංවයි. රටවල් කීපයක මූල්‍ය අනුග්‍රහකත්වය මේ සඳහා ලැබී තිබේ. බිම්බෝම් ඉවත් කර නැවත පදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී විදේශ නියෝජිතින් දැනුවත් කළ බවද ඔහු කීවේය. ආර්ථික ප්‍රගතිය හා රාජ්‍ය පාලන විනිශ්චය වාර්තාවට සමගාමී ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව ආසියානු සංවර්ධන බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශංසා කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අතර පැවති හමුවකදී මේ බව සඳහන් කෙරිණි. ආර්ථිකය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය රාජ්‍යපාලනය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ මෙන්ම ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා විය. දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ක්‍රියාවට නැංවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග සහයෝගීතාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි. මේ අතර චීනයේ උප මුදල් අමාත්‍ය ලියා ඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවීමක් ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීම අතරතුර සිදුවෙනි. මෙම සාකච්ඡාවේදී චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය. චීනයේ අඛණ්ඩ සහය ඉදිරියටත් ශ්‍රී ලංකාවට ලබා දෙන බව චීන මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මැතිවරණ පැවැත්වීම සඳහා අයවැයෙන් කෝටි 1000ක් වෙන් කර ඇතැයි රාජ්‍ය මැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එම මුදල් අවශ්‍ය ඕනෑම අවස්ථාවක නිකුත් කිරීමට රජය සූදානමින් සිටී. ඉදිරියේදී පවත්වන්නේ කුමන මැතිවරණයක්ද යන්න තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතුය. නමුත් රාජ්‍ය නායකයා තෝරා ගැනීමට ජනාධිපතිවරණයක් පළමුව පැවැත්වීම සුදුසු යන්න රාජ්‍ය මැතිවරයාගේ අදහස විය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අපරාධ සහ පාතාලය මර්ධනය කිරීමට වර්තමානයේ ගෙන යන වැඩසටහන ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා කියයි.
මේ යටතේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධානාත්මක අපරාධවල නියුතුවන් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ. යතුරු පැදි 50ක් සහ නිලධාරීන් සිය දෙනෙකු යොදවමින් ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ කාර්ය බලකය අධීක්ෂණය යටතේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. එමෙන්ම මද්‍රව්‍ය පාසල දරුවන් අතර ව්‍යාප්ත වීම පාලනය කිරීමේ වැඩපිළිවෙලක්ද පෞර නමින් ආරම්භ කර තිබේ. මේ යටතේ පාසල් අවට මද්‍රව්‍ය අලෙවි කරන පිරිස් හඳුනා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ පාසල්වල විදුහල්පතිවරුන් සහ දෙමාපියන් එක්ව සිදු කරන බව තල්දුව මහතා ජාතික ගුවන්විදුලියට සඳහන් කළේය. හොරණ ග්‍රේස්ලන් වත්ත ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කැබ් රථයකින් ගමන් කරමින් සිටි මොහුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 35ක පුද්ගලයෙකි. රජයේ අනුමත මත්පැන් වැඩිමිලට අලෙවි කළ පුද්ගලයෙකු අරුගම්බේ සංචාරක හෝටලයකදී අත්අඩංගුවටගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. එහි තිබී බලපත්‍ර නොමැති මත්පැන් තොගයක්ද එම බලකාය භාරයට ගෙන තිබේ. වැඩිමිලට මත්පැන් අලෙවියෙන් උපයාගත් රුපියල් 200,000කට අධික මුදලක්ද සොයාගෙන ඇත. සැකකරු වැඩිදුර විමර්ශනය සඳහා පොතුවිල් පොලිසියට බාර දී ඇතැයි එම බලකාය කියයි. මේ වසරේ මුල් මාස 4 සංචාරකින් 784,065 දෙනෙක් මෙරටට පැමිණ තිබේ. ඉකුත් මාසයේදී පමණක් 1,48,867 සංචාරකින් පිරිසක් මෙරටට පැමිණ ඇත. පසුගිය වසරවලට සාපේක්ෂව ඒ 41% වර්ධනයක් බව සංචාරක අමාත්‍යාංශය පවසයි. එක්සත් රාජධානිය ජර්මනිය, ප්‍රංශය, චීනය, ඔස්ට්‍රේලියාව, නෙදලන්තය සහ ඉන්දියා වැනි රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි. මේ වසර අවසන් වන විට 123ක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අපේක්ෂාව වී ඇත. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ රටවල ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මකයි. නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින සෙබළුන් 9,700කට අධික පිරිසක් පොදු සමාව යටතේ සේවෙන් ඉවත් කළ බව යුද හමුදා මුලස්ථානයේ පවසයි. මෙම පොදු සමා කාලය ලබන 20 දක්වා ක්‍රියාත්මකයි. මෙම කාලය ප්‍රයෝජනටගෙන යුද හමුදා සේවෙන් නිත්‍යානුකූලව ඉවත්වන්නයි මෙතෙක් සේවයට වාර්තා නොකර සිටින සෙබළුන්ගෙන් ඉල්ලීමක් කෙරේ. ප්‍රමුඛතම පුවත මීළඟට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදිව විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. මෙවර නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර තිබූ අතර නැවත සමීක්ෂණ ලක් කළ පිරිතුරු සංඛ්‍යාව 250,311. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් අමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. එල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශයේ අභ්‍යන්තර මාර්ග රැසක් දැඩි ලෙස බලන් මැතැයි වාර්තා වෙයි. එම මාර්ග වසර 20කින් පමණ කිසිදු අලුත් වැඩියාවක් කර නොමැත. මේ නිසා එම මාර්ගවල ගමන් කිරීම අපහසු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පහසුවෙන් ගමන් කිරීමට හැකිවන පරිදි මාර්ග සියල්ල අලුත් වැඩියා කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමනි මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා යුරෝපා සංචාරයක් ආරම්භ කරයි. ඔහු යුරෝපා රටවල් තුනක සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රංශය, සර්බියාව හා හංගරය වන රටවල සයිදින සංචාරය අද ආරම්භ කළේ. එහිදී ඔහු ප්‍රංශ ජනාධිපති මැනුවල් මැක්‍රම් හමුවීමටද නියමිතයි. ප්‍රංශ සහ චීන රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරීම නිමිත්තෙන් මෙම සංචාරය සැලසුම් කර ඇත. එහිදී චීන ජනාධිපතිවරයා යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වන්ඩලේන් මහත්මියද හමුවනු ඇත. ඉස්ලාමීය ජිහාඩ් රෆා බලකායේ ජ්‍යෙෂ්ඨ අණදෙල් නිලධාරියෙකු ඝාතනය කළ බව ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාව පවසයි. දකුණු දිග ගසාන් නගරයේ මුරපලකට එල්ල කර ගුවන් ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ අයිමන් සරාබ්බව ජිහාඩ් සංවිධානය නිවේදනය කරයි. මොහු ඊශ්‍රායෙලයට එරෙහි දකුණු ගසා තීරයේ සටන් මෙහෙව පුද්ගලෙකු ලෙස සැලකෙයි. තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ප්‍රහාරයේදී මියගොස් ඇතැයි වාර්තා වේ. මේ අතර ගාසාහි සටන් විරාමයක් සඳහා සාකච්ඡාවල ධනාත්මක ප්‍රගතියක් නොමැති බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි. ස්ථිර සටන් විරාමයකට පැමිණීමට ඊශ්‍රායලයේ කැමැති නොවීම එම සාකච්ඡා ඉදිරියට යාමට බාධාවක් වී තිබේ. ඊජිප්තුව සහ තවත් රටවල් කීපයක් මේ සඳහා මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්දණය සංවර්ධන පුවත්. මාතර දිස්ත්‍රික් මහරෝහල සංවර්ධනය කෙරේ. එහි සුළු සංවර්ධන කටු සඳහා දැනටමත් රුපියල් කෝටි දෙකක මුදලක් වෙන් කර ඇත. ඉදිරි සංවර්ධන කටයුතුවලට ලබන වසරේ තවත් රුපියල් බිලියනයක් ලබා දීමට නියමිතයි. එහි වසර 17ක් පැරණි සිටි ස්කෑන් යන්ත්‍රය වෙනුවට නව සිටි ස්කෑන් යන්ත්‍රයක් සවි කර තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි 20කි. එම යන්ත්‍රය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි. මේදී ස්කෑන් පරීක්ෂණ 50ක් සිදු කිරීමේ හැකියාව පවතී. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි. ආසියානු රග්බි තරගාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන්ට ඇමරිකානු ඩොලර් 30,000ක් ලබා දීමට නියමිතයි. මීට පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් පිරිනැමීය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ගෝ එකක් කියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමෙට සෙට් වෙන්න ඇස් වහගෙන දැකපු වීද හැබැයි කරන්න යූත් එකට නියමෙට සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක මෙන්න NSBIම ඉතුරු මිතුරු account එක ඩ්‍රීම් එකට plan එකක්. ලෝක වෙළඳපළේ බොරතල් මිල පහළ ගොස් තිබේ. ඩොලර් 90කට ආසන්නව පැවති බොරතල් බැරලයක මිල මෙවන විට ඩොලර් 82ක් දක්වා අඩු වී ඇත. බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 78.12ක් දක්වා අඩු වී තිබේ. ඒ කලින් පැවතියේ ඩොලර් 82.96ක් ලෙසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ගෝ එකක් කියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමෙට සෙට් වෙන්න ඇස් වහගෙන දැකපු වීද හැබැයි කරන්න යූත් එකට නියමෙට සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක මෙන්න NSBIම ඉතුරු මිතුරු account එක ඩ්‍රීම් එකට plan එකක්. ආර්ථික පුවත් රුපියල් කෝටි 15,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරේ. වෙන්දේසිය ලබන බදාදා සිදු කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරයි. දින 91න් දින 182න් සහ දින 364න් ඒවා කල්පිරේ. කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රිකවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. මෙරට බිම්බෝ මිවත් කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාතික පැසසුමට. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා චීනයේ සහාය යලි අවධාරණය කෙරේ. මැතිවරණයට අයවැයෙන් වෙන් කළ මුදල් ඕනෑම අවස්ථාවක ලබා දීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍යකයයි.
අපරාධ සහ පාතාල මර්ධන වැඩසටහනේ ප්‍රගතියක්. මේ වසරේ මුල් මාස 4 සංචාරකින් ලක්ෂ 7කට අධික පිරිසක් දිවයිනට. චීන ජනපති යුරෝපා රටවල් 3 සංචාරයක් ආරම්භ කරයි. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ත්‍යාගයක්. දිවා ප්‍රධාන ප්‍රවෘත්තිින් සමප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6.